ආයවන් ඔබෙක්වන්නේ ස්වාධින රූපාණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම මදු නිකා කරපුටුගල අදත් මුලින් මවධානය පවච්චිරස් සලවෙත දිස්ත්‍රික්තුනක් අවදාානම් කලාප වෙද්දී ඇදිරිය කැඩු දෙදහ සාරසිය පස්තෙනෙකුට වැඩවරදී. ජන සහන සැලසීමේ කාර්යසාධක වලකායේ ප්‍රධානයා වැඩ අරබයි. ඇැදිරිනීතිය වැනි දෙයක් දින ගන්නාවක් වුණ පාත්තගෙන යන්න හැකිවෙන පරිදි ඉසිම ආහරවලින් බෙත්වලින් ගියයක් නැතුව. ඒවා සැපීම තමයි අපේ මූලික පරමාත්. කොරෝණාව මැඩලීමේ මෙහියුමට පක්ෂනායිකනුත් එකපෙලට. ඉතාලියයේ ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකුට කොරොනාවෙන් අසාධ්‍යයි. කොරුවනාව ඉන්දියාවේ සියලුම ප්‍රාන්ත ඉහඬ කරවයි. කොරෝුණා ව්‍යාප්තිය සම්බන්ධෙන් දිස්ශ්‍රික්තුනක් ඉතා අවදානම් කලාප ලෙස නම් කරතිබෙනවා. කොළඹ ගම්පහා කළුතුර යන එම දිස්ශ්‍රික් වලට පනවා ඇති ඇදිරිනීතිය නැවත දැනුම් දෙනතුරු අකණ්ඩව ක්‍රියාත්මකයි. ඇඳර්නීතිය කඩකළ පුද්ගලයන් දෙදහස් හාරසිය පස් දෙනකු අත්තනම් උරගෙන තිබෙනවා. භාරගත්වාහන සංඛ්‍යාව හයිසිය හතලිස් හයක්. දිිස්ට්‍රික්ක තුනක ක්‍රියත්මක වූ ඇඳිරිනීතිය අද පෙරවරුවේ ලිහිල් කළ අවස්සාාවේ බහන්ඩ මිලදී ැනීම සඳහා ජනතාව විශාල ලෙස වෙළඳසැල් අසල රැස්විී සිටීම කොරෝුණ වෛරසේ පාලනයට බරපතල බහදාවක් බව සෞඛ්‍ය බරධාරී නිරීක්ෂණය කරතිබෙනවා. ැවි ඉදිරිකාලය තුළ අධ්‍යවශ්‍ය පාරිභෝගි බාන්්ඩ නිවාසවලටම ගෙන ගොස් අලවිකරන ලෙසයි, තොගවලද ආතනවලට රජය උපදෙස්තී ඇත්තේ. සතුස කීල්ස් ලාෆ, ආෆිකෝ ෆුඩ් සිි අරලියල් නිපුන සහ සෙසු තොගවලඳ සමාගම් මෙම කාර්යට හවුල් කරගලෙනවා අත්‍යවශ්‍ය පාරිබෝගි දරව්වේ නිවෙස් වට ගොස් අලවි කිරීමේ වැඩ පිළිවෙල කාර්යක්ෂම කරනු පිණිස කාර්ය සාධන බලකායක්ද ස්ථාපනය කරතිබෙනවා. බැසිල් රාජපක්ෂ හතාගේ ප්‍රධානත්වේ. සෞඛ්‍ය අන්සින් යෝජනාකරොත් දින ගන්නාවක් දින දහයක් පාලවක් වනත් පවත්තගෙන යන්න හැකිවෙන පරිදි අපේ ජනතාව කිසිම ආහරවලින් බෙහෙත්වලින් එයක් නැතුව. ඒවා සැපීම තමයි අපේ මූලික පරමාත් පැතිරයම් වැලැක්වීම සඳහ කරන්න පුළුවන්. හොඳම ක්‍රමය තමයි මේ ජනතාව වැඩි සංසරණයක් නොවී විවිධ ස්ථානවල ගැවසෙන් නැතුව. පිරිස් වශයෙන් ඇවසෙන් නැතුව පවත්තාගේට පෙරහුරුවක් ඇටියට අපි බලාපොරොත්වයවා සියලු දෙනාටම නිවෙස්සල්ටම ඒවා. ආර දවිය බෙහෙත් ආදිය අත්‍යවශ්‍ය ආර්දව්‍ය සානිකෘ ඒවාවන් සපායක්. විශේෂම අපේ ග්‍රාමීිය නි්පාදන ශේෂත්‍රය, ගොවි තැන දීවර්කර්මාන්තය වැවිලිකර්මාන්තය ස්වවැන් රැකිය ඒවත් පවත්තගෙන යම සඳහා අවශ්‍ය පරිසරය කදලා කෙටි කාලින්න වෙනවෙයි දීර්ඝකාලන්නවත් මහුණ දෙන්න වෙයි. ලෝකයන ත්වය අනුව. අමත්‍යශ්‍ය ලේකම්වරුන් දෙසාපතිවරුන් ප්‍රාදශ්‍ය ේකම්වරුන් සහ අදාළ වෙනත් දිලධාරීන් මෙම බලකායේ සෙසු සසාමාජ කැන්වෙනවා. ආර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්්‍ය ගෑස් සහ සෙසු සේවා, බහධාවකින් තොරව අක්ඩව ජනතාවට ලබාදීමී සැලැස්ම හෙට සිට ක්‍රියාත්මකයි. ලොරිවෑන් ත්‍රීරෝත රත යතුරුපෙද ඇතුළු බහන්ඩ බෙදා හැරීමට උපයෝගී කරගන්නා. සියලු වාහනවලට ඇදිිරිනීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර හිෙමි වනවා. අවදානම් කලාපය ලෙ හඳුනාගෙන ඇති බස්නාහිර පලාතේ ඇදිරිනීතිය නැවත දැනුම් දෙනතුරු අක්ඩව ක්‍රියාත්මක බවයි රජ්‍ය දැනුම් දෙන්නේ. කොම ම් පහ පුත්තලම කළුතරයන දිස්ශ්‍රික්ක මෙන්ම උතුරු පලාාත හැරුණුවිට දිවනේ සසු දිිශ්‍රික්ක වලට පනවා ඇති ඇදිරි නීතිය අනිත්දා පෙරවරම් හයට ඉවත් කරනු ඇති. එදිනම දහවල් දුළහෙසිට එම දිශ්‍රික් වලට ඇදිරිනීතිය පනවන බවයි රජයනිවේදනය කරත්තේ. ඇදිරි නීතිය බලපවැත්වන කාේ තුළ දිවන්නේ සියලු දිස්්‍රික් අතර ගමනා ගමනය සම්පූර්ණෙන්ම තහනම් වනවා. විදේශී සංචාරකින් රැගෙනීමමද තහනම් බවයි, පොලිසිය පවසන්නේ. දෙනීති බලපවැත්වන කාලේතුළ ඕනෑම දිශ්‍රික්කයක ගොවිතැන් කටයතුරීමට අවසරහිම වන බව රජේනිවදනේ කලා, සහල් ඇතුළු අත්‍යවශද්‍රව්‍ය හා එලවලු මෙන්ම මස්සේ ප්‍රවාහනයටද අවසර හිිවති වෙනවා. අද සවස්්‍යයාමයි වනවිට කොම්ඹ දිස්්‍රික්ය දැඩි අවන ල ක්ල ම ජන මගේ නිවසවල වෙලා යතු කර ර ම ට රජ ෞක්්‍යශ ධානය කරනවා නතාවට මේ මොහොතේ රජයට රජ ර හ ෙ නි වක පපදේ පි පද ෙස ඇති ප්‍ර ති පිත් බ ම රු ල ශ හොතේ මන්ගේ වගකිම වගගේම ින් තු ටු කරන්න තමන්ගේ නිවස්වලටස දක් කරන කෙපයක් පරාවටම කරුණා. වියසය කරනවසංගති පටින් තුරන් ගයනතුරු. අපි ඔබට තාමත් කාරුණක ආයචන කරනවා අපිට මේ සහයෝග බදින්. අපේ රට ඔබේ රට රැ ලාාගන්න ආක්ෂක ක ැනීමට සහග ලබදන්න කියල එදින්න අයිටන් ප්‍රති්‍යංශි මාදී වගේ ටක නිරන්තරීම තොතුර බෝව රගෙනවා අදවසේ පස ලින්ද ශමින්ද ජයකොට සමගින් ම එදනින් ලතපත්තු අයි ප්‍රතිංශ ොතුර ො ගෙන. මෙරට කොරෝනා රෝගෙන්ගේ සංඛ්‍යාව අද එකසි එකක් දක්වා ඉහළගියා. එයනෝ චීන කාතාවද සමඟ මෙරටීන් වාර්තා වූ මුළුරෝගීින් සංඛ්‍යාව එකසිය දෙකක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනුරාල් විශේෂක්ෂමයිද අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ. මේ අතර නිරෝධහැන්ට ලක් කල තුන්සේ කළොස්සෙනකු ගෙනනුත් පලමු කණ්ඩායම අද එමකාවිය සාර්ථකවනිම කර සියනිවෙස් බලා පිටත්වගියා. ෝන ෛරසේ ලෝපුරා පැත්‍රයාමස් සමඟ ඉන් මිදීමට විදෙස්ගත ශ්‍රී ංකිකින් දිවෙනට පැමිියා. ඔවන් නිරෝධායන කටයුතු සඳහ නිරෝධායන මධ්‍යස්ථානවිත යොමුකිරීමටයි රජය කටයුතු කළේ. එහි මුල්ම කණඩායමයි කණ්ඩකාඩුඋපුන් රුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානය සිට අද විසිර ගිය. එම සංඛ්‍යාව එක සයාට. දින දාහතරක නිරෝධයන කටයුතු සාර්ථකව නිමකර බස්රත හතරකින් ඔවන් පිටත්වයාමට පෙර රජයටත් යුදහමුදාවටත් තුතිපුද කලා. නි නිරෝධයනමධ්‍යථාය සිටි දෙසේ තුන් දෙෙනකුද නිරෝධායනින් පසු නිවෙස් බලා පිටත් කරහැියයා මෙම මධ්‍යස්ථාන වලින් පිටත් කර හැරි පිරිසට කුරුණෑගලදී දිව ආරේද ලබාදීමට යුදහමුදාව කටයතු කළ. එමෙන්ම ඔවුන් නිරෝධානියට ලක් කළ බවට සහතිකයක් ද ලබාදී තිබෙනවා. ර ධයින ක්‍රියාවලිය සාර්ථක අවසන් කළ කොරයාජාතිකයන් දස දෙනකු දංකොටුව හාල් දන්ඩුවර ප්‍රදේශයේ නිවසකදී ස්වැ නිරෝධයනයට යොමු කෙරුණා එම පිරිසද මේ වන විට නිරෝධයනය අවසන් වී සමාජගත කෙරුණා ඇඳැන් දොළහකින් සමාන් විත ගුවනින් රෝගීන් ප්‍රහණය කළ හැකි හෙරිකොප්ට යනයක් ගුවන් හමුදාව නවීකරණය කරතිබෙනවා. ඒ ගුවන් හමුදාපති එයා මාශල් සුමංගල ඩයිස්මහතාගේ අධික්ෂණයේ. ඕනෑම හදිසි අවස්ථාවකදී කරෝණ ආසාධිතයන් මෙම ගුවන් ්‍යයානය යුදාගනිමින් කඩිනමින් ප්‍රහණය කළ හැකි මෙ අතර හෙලිකොප්ට යානා මගින් ගෝනයේ සිට විශබී ජාරණය සිදුකරන බවට සමාජ මාධ්‍යජාලගෙන යන පුවත අසත්‍ය බවයි ගුවන් හමුදාව නිවදනය කරන්නේ ජාතික බෝවන රෝගවි්‍යාර්තනය ප්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සඳහා ගුවන් හමුදාව දායකත්වය නව ගොඩනැගලි දෙකක් ඉදිකිරීම කටයුතු මේදිනවල සාර්ථකව සිදුවනවා. පැ විසි අත්‍ර පුරාම ඉදික්‍රීම් සිදුකර, දින දාහතරක් තුලදී ගොඩ්නැගලික රෝහලවිත භාරදීම ගුවන් නමුදාවේ අපේක්ෂාවයි. ස්වාධීන රූපානීමාත් දිජහලේ සයවකයන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් ජිවනුහරණ කුටියක් ලවාදීම අද සිදු කෙරනාා. කෝට්ටේ නග්‍රාධිපති නීති්‍ය මදුර විතාාන මහතාගේ සංකල්පයකට අනුව එම නගරස්භාවේ පොදුජන ඉන්ජිනේරු සංගමයේ තාක්ෂික සහය ඇතිව යාන්ත්‍රික ඉංජිනේරු අංශයයි මේ නිර්මාණය කරඇත්තේ. දශගතවසිට මෙරටට පැමිණ නිෝධයනය සඳ තොරතුු ඇතුළත් නොක්ල තැන තන්ස්යාගැනීම සඳහා පොලீසියට සහයවීම පිළිබඳ මාධයට ස්තුූතිය පළ කරනවා එවැනි දරුවන් දෙනකු පිබඳ ොතුරු සස්යාගැීමට හැ වූ අතර එම දරුවන් ස්ව නිරෝධානයට ලක්කර ඇති බැවි ඔවන් පිබඳ තාවදුරටත් ණුස්ව බැලිට වශවන්නේ නැති බවයි පොලිසි අවදාාරණය කරන්නේ நாවිහමුதாාවමගින් මන්නරම් ප්‍රදේශදී අත්තානහරගත් සැක කටයතු ඉන්දිය ජාතිකින් තුන් දෙනකු ස්වා නිරෝධානයට ලක්කරති بෙනවා වි- වරසේ පලිබඳ පරීක්ෂණ වෙනුවෙන් පරීක්ෂණ කට්ටල පන්දහසක් සිංගාපූරයේ ටමාසෙක් පදනම සෞඛ්‍යමාත්‍යංශය වෙත පරිතියාග කලා. එම පදන මේ ප්‍රධාන විදායක බෙනෙක් චියෝන් මහතා සිංගපූරුවේ ශ්‍රී ලංකා මහකොම සාරේස් ශ්‍ය කලා ප්‍රේමවර්ධන මහත්මිය වෙත මෙම උපකරණ කටල බාර දුන්න. කරුණන ව සංගතයේ පැතිරයාම වේගවත්ව ඇති බව ලෝක සෞඛ්‍යංවිධහනය පවසනවා. වෛරසේ ගමන්මග වෙනස් කිරීමට තමමත් ප්‍රමාද නැති බවයි, ලෝකෞඛ්‍ය සංවිධහනය සඳහන් කරන්නේ. මේවන විට ලොවපුා කොරුණනාරුගින් තුන් ලක්ෂ අනූ හය දහස් දෙෙස් වහක්වාර්තාවේ තිබෙනවා. මරණ සං්‍යාව දහත් දහස් දෙේය හතලිස් හතක්. සුවේ ලැබූුවන්ගේ සං්‍යාවේක් ක්ෂ තුන් දහස් හත්සිය හතලිස් අටක් බවයිවාරතා වන්නේ. ඉතාලිය සිටින ශ් වෙලංකයන් පනස් දෙෙනකු මේ වන විට වෛ්‍යාදේක්ෂණයටතේ පසුවනවා. යිරිසේ සාදනයූ ශ්‍රීලංකයා නට දෙෙකු අසාධිතත්වය පස වන බවයි, එහි සිටින අප විශේෂවාර්තාකර, ශ්‍රීීමමල් පතිරාජ ප්‍රශ්කලේ. ඉතාලිය තත්ත්වේ තවදුරුටත් පාලනකන යුතු ඇැයි ඔහු කියයා සිටිනවා. නව කොරුණ වෛරසේ පැතිරයාම සීග්‍රවී මත් සමගම ඉන්දියාවේසියලුම ප්‍රාන්ත සතිතුනක කාලයක් ඔසැමීමට කටයුතු කර ඇති බවයි, එරට වාර්තාස නහන් කරන්නේ. වෛඩසේ ව්‍යාපති ආරම්භ වූ චීනය තත්වය යම්තක් දුරකට පාලනයකර ඇති නමු තත්ත්වේ සම්පූර්ණයෙන්ම පාලනයක ගත නොහැකි බව සඳහන්. විදේශවයන්ගේෙන් චීනයවතෙන සංචාරකින් සහ එරට සංචාරය නිරතවන චීන ජාතිකයෙන් රෝග බාහකයන්වීම ඉට හේතුවයි. මාස දෙකකට පමණ පසු චීන මහාප්‍රාකාරය සංචාරකින් සඳහා විවෘත කරති වෙනවා. කෙසිව්වද ැඩි නීති අටතේ සීමමිත පිරිසකට පමණක් චීන මහා ප්‍රාකාරයට ගමන් කිරීමට අවස්ථාවහි මිවනවා. මරිකාකපුටද කරුණා ෛට සේම් ැඩි ලපෑම් එල්ලවීතිබෙනවා, ්‍රාන්ත පණහකට මෙම බලපෑම් එල්ල ඇති අතර, ඉදිරිදින කිහිපය තුර තත්වේ භහනකව හැකි බවයි ඇමෙරිකා වාර්තාසඳහන් කරන්නේ. බ්‍රතාිය කරුණා වෛරසය අසාධනය වූ සංඛාව මේ වන විට හයදහස් හයිසය පණහක් දක්වාහිලකෝ සැති අතරවාර්තාාවන මුළු මරණ සංඛාව තුන්සිතිස් පහක්. එයනුව ්‍රිතා නිරාජයේ සතිතුනක් සදහ සියනුමනකරව සදමීමට පියවර කෙනැතිබෙනවා පුද්ගලින් දෙදනනිකුට වැඩියන්නේෙ කරැස්වීමම තනම් කිීමටයි කටයුතු කරත්තේ. මේ අතර දින ගණනාවක සිට දැඩ ආන්දූරනයක තුළදුන් ඔලිම්පික් තරඟගාවලේ පැවැත්වීමේ දිනවකවානුද දෙ දහස් විසිේක වර්ෂය දක්වා කල් තැබීමට ජාතන්තර ලම්පක් කමඩුව තරණය කරතිබෙනවා. ඒ රටවල් ගණාව කොලම්පක් තරඟගාවලට සහභාකිවීම ප්‍රතික්ෂප කිරීමත් සමඟයි. යුෝපේ දෙව වැඩිම කොරෝඩා බලපැමල්ලව රටවා නේස්පාඥ යයි. එරට වයිටසේපාරණය කිරීම සඳහා හමුදාව යොදා ගැනීමටයි කටයුතු කරැත්ේ. පානයේ වැඩිහිට පුදගලේ නතර රෝගයේ පැතිරයාම සීග්‍රය නිහළගො ඇති බවයි. රටවාර්තාස ඳහන් කරන්නේ. පසුගිය පැවිසි හතරක කාලය තුළ දකුණු කොරියාවේ කොරන අවසගතයේ නැවත හිස ඔසවමින් තිබෙන බවට තුරතුරුවාරදාවනා. එ නව ආසාධතන් සහරෝගීන් භාර්තාව මත් සමකයි. දකුණුොරි අචජනතව රජය නිකුත් කරනඋපදෙස් මෙසියාාකාරයෙන් පිළිපදමින් සිටීමට ක්‍රමක්‍රමන් හුරුවවෙමින් සිටින බව සඳහ. ස්t්‍රලියාවන්ද ගත වූ පැ විසි හතර තුළ නබව රෝගී නසූ හයිදිනක හමුව තිබෙනවා. මුළු මරණ සංඛාව අටක් ලෙසයි වාර්තාාවන්නේ. එහි බටහිට ප්‍රදේශයටයි කොරුණ වෛරසේෙන් වැිබලපෑම් එල්ලී ඇතේ. එම ප්‍රදේශය තුළ සංචාරය කිරීම තහනම් කර ඇති බව විදේශමාධ්‍ය වාර්තා කලා. පසුගිය පැවිසි හතරක කාලය තුළ තායිලන්තෙ නව කොරුණා රෝගින් එක සසි හාදිරකු වාර්තාාවන, මිහේතුවෙන් තායිලන්ත සංචාරක කරමාන්තේද මුළුමනින්ම කඩා වැටේ තිබෙනවා. නා ඒවත් කොවි-19 වේසනේ ජනතාව ආරක්‍ෂාකර ගැනීම සඳහා සියලු දේශපාල පක්ෂල නායකන් හා රාජනිිල්ධහරින් රැසකගේ සහභාගිත්තයෙන් විශෂසා කච්ඡාවක් අද පැවැත්වනා ඒ අග්‍රමාතිය මහින්ද රාජපක්ෂමහතාගේ ප්‍රධනත්තෙන් අර්ලි ගහමන්දිරේ දී ොரோனா වසංගතය මැඩලීම සඳහා ගන්නා ඉදිරි ක්‍රයාමාර්ග මෙහිදී දීර්ක ලෙසසාච්ඡා කරුණා. පක්ෂපාටබිහිදයකින් තොරව සියලුදිනාගේ අදහස් සහිත යාන්ත්‍රණයක් තුළින්, මීට විසනුම් සවීමට පියවරකතයුතු බවයි, ඒ පක්ෂවල නාකයන් මෙහිදී පෙන්වා දුන්නේ. පක්ෂ නායකයන්ගේ මෙන්ම, ආරක්ෂ කහා සෞඛ්‍යංශවල ප්‍රධහනන්ගේ අදහස් සලකිල්ලට ගනිමින් ඒ සකස්කිරීමටද අග්‍රාමාතිවරයා මෙහිදී එකඟත්වය පල කරතිබෙනවා. මගේ කරනවා විශේෂම දශ්පාග භියකින් තොරව මෙවැනි අවස්ථාවකදී සියලුම පක්ෂ සියලුම ජාති එකට කවගිය යුතු වෙලාවක එව් වෙලා මේ කොරන පෛරය විරුද්ධව ජාතිය බේරගන්න රට බේරගන්න උබතුන්ල එක්වූ වෙලා අදහස් ප්‍රකාශකිිලින් ගැන ම ස්පුතුුවන්තයන දැනටමත් ජනාධිපතිවරය පත් කල තියෙන කාර්සාදක බලකාය එ වැඩගරන්නටියම් වැඩපිළිවෙලක් අදනවා දශපාන පක්ෂලනායකින්ට ඒය අවස්ථාව ලබාද බලා පපුරත් ව ොමදක. ක ඔබත්ක සාපච්චා කරන්නගී දැනටමත් අඩුවාදයන් ලාබීන්ට ආහරමල්ලක්වා දීමට ෆුඩ්කාඩයක් දෙට ජනාධපතිවරයා නග කල දීම පැස්වීම ඇඳුවීම ගැනප අම ඇතුමාට සතිවන්ත වෙනවා. අපිට ඇදිරි නීතිය වුවමනයි තවකාලයක් ගෙනියන්න ඒත් ග්‍රම ර්ථකය ප්‍රශ්නය මහිතන්න කතාකරොත් අපිට විදගන්න පුළුවන් පොහොඳ කරන්න කියලා. මම කියන්නේ පුුවන් තරන් ටෙස්ටං ික්මන් ගේ නොකද. ග්‍රමී ආර්ථිකය ක්‍රියත්ම කරනවා නත් දීවරයන් ඉන්න තැන ඒේරනෑග විගහතගින් ටෙස් කරන්න නැත එතනින් තම යප ඉන්නව තවකක් තියෙනන මගහන්නේ. අපිට බැරිද තව ගොඩ නැගිල්ලදදාන්න IDඩච්චකේ ප්‍රැබ. රජයේ විසින් ගත්ත කියාදාෑමයක් වගේම සෞඛ්‍ය සේවය යුදහමුදාව පොලිසිය අදාරහංස විසින්කරපු සේවාව කැපවීම අපි මහජන්යච ඉහමත්ම අගේ කරන්නවා. ඔබ සිර දෙනාටම මගේ ප්‍රසංසාාව ඉදිරිපත් කරන්න ඕනා මේවාගේ දරුණු අවස්ථාවකදී ඉතාමත්ම දක්ෂ විදිහකත අපේ රටේ ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කරලා තියනවා. අපි කවරුත් පිළිගන්නවා මේක ජාතික වේශණත්කාරි තත්වයක් කියලා. එනිසා සියලු පාර්ශ්වයන්ගේ අදහස්සා සහභාගිත්ව සඳහාවෙච්ච ක්‍රියන්විත යාන්ත්‍රනයක් හදන් අපිේ සඳ උපරිම සයව ලබද දෙන්න සූදන්. ජනාපත්තුමාන් ඔබතුන්ගේ නායකත්තයෙන් අපේ ආරක්ෂික අන්සල් ෞඛ්‍යයන්සත් ලබාගත්ත මේ විශිෂ්ට තත්ත්වය ලෝකය වෙනත් කිමට දකින්න බැරි තරම් ඉහළමටමක තියෙනො විශිෂ්ටෝමක පානය කරලා තියෙන. ෆොන්කොක් සිංග්ූ ජපානය මේ රටවල් යම්කිසි පාලනයක් අරන්තියන මේ රෝගේ අමුත් යුරෝපයේ රටවල් ගත්තොත්ත හෙම මේ පාලනය අරගෙන නෑ වෙලා තියෙන්නේ පසුව තීරණ ගැනීම නිසා මේක නරකමදේ තමයි ඉතාලිය ලොග් ඩවන් කරේ මරණ අතසියක් ඇතුනට පස්සේ මේ කන්ට්‍රෝල් එක ඕනෑ අවස්ථාව ගිල්ිහෙන්න්න පුුවන් ඒේ නිසා අප මේ තවදුරටත් මේ කන්ට්‍රෝල් එක පවත්ව ගත යුතුයි. සාහයක් ියහැකි රැඳවුවන් පිළබඳ සොයා බැලීමට ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මැතිතුමා පත් කළ කමිතුව සියරාජකාරී ආරම්භ කළ. සුළු වැදදි සම්බන්ධෙන් බඳනාකාරගත බුවන් සදහස් සහන සැලසීමට ඇති හැකි අවල් නිර්දේශ කිරීමට ජනාධිපතිතුමා පත් කළ විශේෂ කමිටව ජනාධිප්‍රති කාරයාලේද ජනාධිපති ගොටාබේ රජක්ෂ මැතිතුවා හමබුුණ. සුළ රැදි සඳහා දනුවම් ලෙස ඇ කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව බඳනාගාර් ගතව සිටින පිරිසට සහල සැලසීමේ හැකියාව ස්වා බල නැයි ජනාධිපතිතුමා නේති විශාරදීන්ට හා බධනාකාර දෙපාර්තමේන්තුවට මෙිහිති උප දෙස්ලබාතු වන්නා ජනාධිපතිතුමා මීට පෙ, බඳනාකාර පරිස්ශ්‍රේ නිරේක්ෂණක අවස්ථාවේ රැඳපු බන් කළ ඉල්ලීමකට අනු යි සහල සැලසීමට පියවර ගැනේ නැන ඩමුතල්කි වීමට හෝ ඇප මුල් හෝ පුද්ගලඇප ලවාදීමට අප හොසත් ්‍රරඳ ූන්ට යිතික ප්‍රතිපාදධන සැසීමට නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස කමිටුව ලබන විහබෙන් යල චාධිපති ගට ාේ රජ පක්ෂ ඇතිතුමාවා හමුවීමට නියමතයි. ශ්‍රේලකා නේතික්න සගේ බන්දධනාකාර දෙපාර්තමේත්තු නිෙල්දහරගේෙන් නේතික්නමටුව සමන් විතබනවා. බන්ධනාකාර කොමසාරරිස් ජයි සිරිත්තැන කකෝ නෙතිකටවතු පිබඳ චාදිපති අද්‍යක් ෙනර හරිකුප ෝහන දී. නේතිඥ සගම සබහපති ජනාධිපති නේතිකනඥ කාලිග ඉන්ද්‍රතිස්යන මහත්තොරුන් නැතුු පිරිසක් මෙමවස්තාවටික්ව සිටියා. COොVවිD-19 හෙවත් කරෝණ වෛරසයෙන් වැඩිහිටි ජනතාවට ආරක්ෂාවීම සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය උපදෙස් මාලාවක් නිකුත් කරතිබෙනවා. හැකි උපරෙමෙන් එම උපදෙස් පිළිපඳින් ලෙසයි වැඩිහිටි මහලේකම් කාර්යාලය සඳහන් කරන්නේ. වෛරසෙන් වැඩිහිටියන් ආරක්ෂාකර ගැනීමට උපදෙස් මාලාවක් වැඩහිටයන් අන් අයියට සමීපවීමෙන් බලකින්න. රෝහල්සායනවත යාම අවුම කර අදාළ අෞෂද ළඟම ඔසු සලකින් ගෙන්වාගන්න නිතරම දෑත් සබංයුදා සෝදාගන්න අන්න අය සමක කතා කරන විට අඩි තුනක පරතරයක් තබා ගන්න. පවුලේ අය සිප වැල්ම ගැනීමෙන් බලකින්න. කහින විට සහ කිවිසින විට මකය හා නාසය වැළමිටෙන් ආවරණය කරගන්න. අමුත්තන් නිවසට ගෙන්වාගැනීමෙන් වලකින්න. එමෙන්ම පිරිස් වශයෙන් රැස්වීමෙන්ද වලකින්න. முක ආවරණ පලදින්න. නිතර උණුස්සුම් ජලය පානය කරන්න සිසිල්බීම පානයකිරීමෙන් වලකින්න. සිත සැහැල්ලුවෙන් තබාගන්න. සුව නින්දක් සහ පෝෂදායි ආහාරවේලක් ලබාගන්න. දෙවෝන් වන රක්ෂිතය ඇතිූ ගින්නකින් අකරසිය කටාසන්න භූමි ප්‍රමාණයක් විනාශ්වයට පත්වතිබෙනවා. මුලු පතනොිස් ප්‍රදේශයට අයත්වන රක්ෂතය හටකත්ම ගින්නේෙන් වටිනා ශකරසක් විනශ්‍යට පත්වතිබෙනවා. වන සතුන්ටද ගින්නෙන් හා සිදු ඇති බවයිවාරතාාවන්නේ. ගින්නත් සමඟ ප්‍රදේශපුරාදරි දුමාරයක් පැදිරගයාාතර, ගින්න මැඩ පැවැැත්වීම ගත් උත්සාහද වර්තවේතිබෙනවා. එහින් නෝරලිය මාර්ගගේ ආසන්නව පහිටි නිවාසවල බඩු වාහිරාදිය. ඉවත් කිරීමට පියවරගත් බවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ. බස්නහිෙර පළාත් ආණ්ඩුකාර දුරේට මාර්ශල් ofෆ්ද යෆොස් රෂාන් ගුණතලෙක මහතා පත්කරණා. රෝෂාන් ගුණතලික මහතා බස්නවාහිර පලාත් ආණ්ුකාරවරයා ලෙස දියරුම්දුන්නේ චනාධිපතිී ගෝටාභය රාජපක්ෂ ැතිතුමායි දිරිියේ. යි්‍යසී තාරමි පළ මහත්මිය බස්මහිට පලාත් ආණඩුකාර දුරහෙන් ඉල්ලා ස්වීමෙන් නැතිවූ පුරා්පාඩුව සඳහායි රෝෂාන් ගුණතිලක මහතා පත් කෙරුණනේ රෝෂාන් ගුණ තිලක මහතා ගුවන් හමුදදාපති දුරිය තරමින් ත්‍රස්වාදයට එරෙහි මානුෂ්‍ය මෙහෙමේති දැවන්ත කාරභහරයක් ඉටු කළ කීර්තිමත් නිලදහරයෙක්ද වනවා. මේ සමගෙන ස්වාදීන් රූාණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමහට පත්වනවා. ඔබට සුභරාත්‍රයක්. www.ipnnews.lk